අයිබුවන්, අද අපි නීති රීඩක් වැඩසටහන තුළින් පසුගේ සතියේ වාගේම මාර්ග ආරක්ෂාව පිළිබඳව මාර්ගයේ ගමන් කරන්නා වූ රියදුරන් වේවා, මගීන් වේවා, එහෙම නැත්නම් පදිකයන් වේවා, ඔවුන්ට සුපරීක්ෂාකාරී ලෙස ගමන් කරන්නට අවශ්‍ය නෛතික පසුබිම මොකක්ද කියලා විමසා බලන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. අදත් අපි මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාවේ සභාපතිතුමන්ට වෛද්‍ය සිසිර කෝදාගුණ මැතිතුමන්ට ඇරයුම් කළා. අපි මැදිරියට පැමිණෙන්නට කියලා ඔබතුමන්ට අයිබුවන්. වෛද්‍යතුමනි, මේ මම මේ වචනේ පාවිච්චි කරාට මට සමාවෙන්න. දැන් සමහර අවස්ථාවලදී ත්‍රිරෝද රථ ගමන් කරන ආකාරය දැක්කහම පාරින්නයි කියන මුන්ට නීතියක් නැද්ද කියලා මම ඒ විදිහට නැගුවොත් එහෙනම් මුන්ට නීතියක් නැද්ද සභාපතිතුමා? ඔව්, ඇත්තටම ඒක ඕන කෙනෙකුට අහන්න හිතෙනවා. මේ යන විදිහ දැක්කහම රියදුරෙක් හැටියට තමන්ගේ වාහනය තමන් ක්‍රියාත්මක කරන දිහා බලන් ඉන්නකොට අහන්න හිතෙනම දෙයක්. මොකද විශේෂයෙන්ම ලංකාවේ ත්‍රිරෝද රථ ලියාපදිංචි වෙලා තියෙනවා 11,60,000ක් විතර. එයින් 8,50,000ක් විතර ප්‍රමාණයක් ලංකාවේ දිනනවා. එයිනුත් 3,50,000කට 75,000කට අතරේ ප්‍රමාණයක් බස්නාහිර පළාතේ දුවන. ඒකනොත් වැඩියෙන්ම ත්‍රිරෝද රථ දුවන්නේ කොළඹ නගරය තුළ ගම්පහ මේ වගේ ප්‍රදේශවල. ඉතින් මේ ත්‍රිරෝද රථ පාවිච්චි කරන හුඟක් දෙනෙක් වයස අවුරුදු 18 සම්පූර්ණ වෙනකොට කොහොම හරි කරලා ත්‍රිරෝද රථයක් ගන්නවා. මේක අපි හීන කරන්න මේ බොහෝ දේවල් කරත් බොහෝ තරුණයන් සූදානම් වන්නේ බොහොම සරල විදිහට තමන්ගේ අර යෞවනත්වය මේ බොහොම එකක් කෙලිදොලෙන් තමන්ට ඕන විදිහට ඒක හසුරෝ ගන්න පුළුවන් හොඳම වෘතිය ත්‍රිරෝද රථ සේවය කියලා. ඒ වගේම අපේ රටේ තියෙන මූල්‍ය ආයතන වලින් ත්‍රිරෝද රථ මිලදී ගන්නන්ට අනිත් හැම දෙයකටම වඩා ඒගොල්ලන් උනන්දු කිරීම කෙරෙන ආකර්ෂණීය විදිහේ දීමනා දෙන. මේ නිසා මේ අය හුරු වෙලා තියෙනෙක් ගන්න. නමුත් අවාසනාවකට වගේ අපේ රටේ රියදුරු පුහුණු පාසල් වලින් මේ ත්‍රිරෝද රථ බලපත්‍ර ගන්න පුජ්‍යලයන් පුහුණුවීම් ලබා ගන්න යන්නේ නැහැ. ඒ වගේම ඔවුන් වෙන කාගෙන් හරි ත්‍රිවිල්ලයක් අරගෙන ඒකෙන් දුවල එයාගෙන් දුවල ඒකත් එක්ක තමයි ඔහු ගමන පටන් ගන්නේ ත්‍රිරෝද රථ පිළිබඳ. එතකොට බලපත්‍රයක් ලබා ගන්න ගියපුවාම ඒ බලපත්‍රයේ ලබා ගන්න යනකොට අවශ්‍ය වෙන මූලික දැනීම් ප්‍රමාණය පමණයි මේගොල්ලෝ සම්පූර්ණ කරගන්නේ. එතනින් එහාට නීතිය ගැනවත් මාර්ග සංඥා ගැනවත් මාර්ගයේ මේ ප්‍රියක් පදවනට තියෙන ඕන ගෞරවණීයත්වය ගැන මහත්මා ගති මේව වුන්ට නැහැ බොහෝ දෙනෙකුට. ඒක නිසා තමයි අපි පහුගිය සතියේ මාසයක් විතර අපි කාලයක් සාකච්ඡා කරලා ගිය සතියේදී ගරු ඇමතිතුමා ඒක ප්‍රකාශත් කළා. අපි මින් ඉදිරියට ලබන මාසේ ඉඳලා ත්‍රිරෝද රථ ආයුධුම් පත්‍රයක් කවුරු හරි කෙනෙක් ඉදිරිපත් කරවතින් වාහන රියදුරු බලපත්‍රයක් ගන්න අනිවාර්යයෙන්ම ඔහුට අපි දිනක ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනව නොමිලේම. ඒ පුහුණුව ලබා දුන්නයින් පස්සේ අපි දෙන සහතිකයේ මත තමයි ඔහුට ඊළඟට රියදුරු බලපත්‍රය ගන්න පුළුවන් වෙන්නේ. මේ ඔය ඔන්න ඔය ඔබතුමා කියන ඔන්න ඔය දේ ගැන මේ යාගේ ඔළුව හදලා රියදුරු බලපත්‍රයට ගරුත්වයක් ඇති කරලා නීතිය මේ අය මගින් ගෙනියනවා නම් මගින් රගෙන යනකොට තියෙන ඕන ආචාරශීලීත්වය ගරුත්වය මේ පිළිබඳව අපි ඔවුන් දැනුවත් කරලා තමයි මින් ඉදිරියට රියදුරු බලපත්‍ර වලට යවන්නේ. අපි මේක අත්හදා බැලීමක් හැටියට කොළඹින් ලබන මාසෙදී පටන් ගන්නවා. සාමාන්‍යයෙන් සතියකට ඔය ආයුධුම් පත්‍ර 200ක් විතර මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එවනවා. ඒ 200 දෙනාම අපි මේ පුහුණුවට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා හැම සතියක් ගානේම. ඊළඟට අර මේ ඔය මාර්ගයේ තියෙන ඔය ත්‍රස්තවාදී විදිහට මාර්ගය තුළ ත්‍රිරෝද රථ ධාවනය කිරීම අවම කරන්න තමයි අර මගී වාහන බලපත්‍රයක් ලබා දෙන්නත්. ඒ මගී වාහනයක් පදවන්න නම් මගින් ගෙන යාමේ බලපත්‍රයක් ලබා ගන්න ඔවුන්ගේ වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ දාන්න තීරණය කරේ ඒ නිසයි. ඒ කියන්නේ ඒක පනතක් විදිහට ගේනවද? ගේනවා. පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේකෙදී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ගුණාත්මක හා මේ ගෞරව මිනිසුන්ට සැබවින්ම මේ ගෞරවනීය විදිහේ සේවයක් ඒ හරහා ලබා දෙන්න ඕන නිසයි. මොකද ත්‍රිරෝද රථයේ 300,000 මාර්ගයේ දුවනකොට කොළඹදී මේකෙන් දවසකට පස්සරයක් මගින් දෙන්න ගානේ ගියත් අඩු ගානේ මේ ත්‍රිරෝදයෙන් 10 දිනක එක ත්‍රිරෝදයෙන් ගමන් කරනවා. එතකොට මහ විශාල පිරිසක් මගින් ගමන් කරනවා. ඉතින් මේ මගින්ගේ රැකවරණය පැත්ත අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඒ වගේම අද වෙනකොට මගීනුයි ත්‍රිරෝද රථයි දෙකම සූදානම් වෙලා තියෙන්නේ
මේ නීතියෙන් පිටර කටයුතු කරන්න. උදාහරණයක් ගත්තොත් ත්‍රිවිල්ලයක් යනවා දැක්කොත් ඒකේ පාර අයිනේ ඉඳලා අත උස්සල නවත්තනවට වඩා පාරට පැනලා ඉන්න තැන ඉඳන්ම අත උස්සන. මේ ත්‍රිරෝද රථයත් පුරුදු වෙලා තියෙන එතනම නවත්තනවා. අනිත් පිටිපස්සෙන් එන කිසිම වාහනයක් ගැන සිතන්නේ නැහැ. ඒත් සමහරවිට වාහනේ හරස් කරලා නවත්තනවා, හැඩීට නවත්තනවා, තමන්ට පහසු විදිහට නවත්තනවා. අර පුජ්‍යලයා එතනින් නැග ගන්නගෙන යනකම් අර පිටිපස්ස එන වාහන ගැන කිසිම තැකීමකුත් නැහැ. ඉතින් මෙන්න මේ මම මේ සුළු උදාහරණයක් පෙන්වුවේ. මේ විදිහට තමයි මේ ත්‍රිරෝද රථ ඇත්තටම පදවන පුජ්‍යලයන් හුඟ දෙනෙක් ඒක කරන්නේ. මේකේ අපි දැක්ක පැහැදිලි දෙයක් තමයි මේ වෘතීය ත්‍රිරෝද රථ රියතුරු මහතුන් කියලා කොටසකුත් එහෙම නැත්තත් වෘතීයම නැතුව එක් දවසේ එක පැය කීපයකට සීමා කරගෙන රියදුරන් හැටියට කටයුතු කරන පුජ්‍යලයන් රාශියකුත් මේ වෙනකොට ඉන්නවා. වෙන රස්සාවක් කරන ගමන් ඒ රස්සාව ඉවර වෙලා ත්‍රිවිල් එකක් තියාගෙන යන ගමන් ඒක පදවන, එන ගමනුත් ඒක පදවන, නිවාඩු වෙලාවට මේ අයට අර මගීන් පිළිබඳව තියෙන සමාජ වගකීම බොහොම අඩුයි. ඒ නිසාම ඔවුන් නීතියට ගරු කරන්නේ නැහැ. දැන් මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන. ඒ නිසා ඉදිරියේදී අපි වෘතීය තීරුදන් අඳුරගෙන ඔවුන්ට අපි අවශ්‍ය වෙන හඳුනා ගැනීමේ ලාංඡනයක් ලබා දීලා මේ ඒ වෘතීය රියදුරු සේවාව ගෞරවනීය මට්ටමට පත් කරන්න අවශ්‍ය වෙන වැඩසටහන් මේ වෙනකොට පටන් ගන්න තියෙනවා. දැන් අර ඔබතුමා කව අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ට පමණක් ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනයක් විදිහට පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන නීති රීති ගෙනෙනවා කියලා. දැන් අපි දකින තායිලන්තයේ හැම වැඩිහිටි පුද්ගලයන්ට පමණයි මේ ටැක්සි එලවන්නට ඒව කරන්නට දෙන. ඔවුන් ඉතාමත් විනය ගරු කන්දමින් ඒ පාරවල් වල ගමන් කරනවා, ඉතාමත් ආදර්ශමත් අන්දමින්. දැන් ලංකාවෙත් ඔක ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවිද? කොහොම හරි ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ මොකද අපේ රටේ මේවා ක්‍රියාත්මක නොකර ඉන්න නීතිය හැල්ලුවට අරගෙන ඒ විතර නෙමෙයි මේ නීතිය අවමානයට ලක් කරන්නත් උත්සාහ කරනවා. ඉතින් මේ රටක් දියුණු කරන්න නම් අර පුජ්‍යලයන්ගේ මේ ආකල්පමය වෙනසක් ඇති වෙලා ඒ නීතියට ගරු කරන විනයගරුක පුජ්‍යලයෝ ටිකක් මේ බිහි කරන්න ඕන. ඉතින් මහාමාර්ගයේ මෙහෙම ගියොත් තවත් දරුණු විදිහට මාර්ගයේ ත්‍රස්තවාදී වැඩි දියුණු වෙනවා මේ නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළ. ඒ නිසා ඉදිරියේදී ඒක අනිවාර්යයෙන්ම අපි නීතිගත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල ප්‍රවාහන අමාත්‍යාංශය විසින් යම්කිසි නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරා ත්‍රිවිල් රියදුරු මහත්වරුන්ට, ත්‍රිරෝද රථ රියදුරු මහත්වරුන්ට. ඒක සම්බන්ධයෙන් ඔබතුමා? ඔව්, මෙහෙමයි. මේක අලුතෙන් ඉදිරිපත් කරපු දෙයක් නෙමෙයි. 2003 ගැසට් පත්‍රයේ සංශෝධන මෝටර රථ ප්‍රවාහන පනතේ 2013 සංශෝධන තමයි නැවතත් අපි ඒකට අලුත් කරේ. ඉතින් මේකෙදි තිබුණේ ඒ පැහැදිලිවම තිබුණා මගින් මේ 4 දෙනෙකුට ත්‍රිරෝද රථේ මේ යන්න පුළුවන්කම ලැබෙන්නේ රියදුරයි තව මගින් 3 දෙනෙකුට කියන එක. දැන් ඒකෙදි මේ අවස්ථාවේදී ඒක වෙනස් වුණේ කුඩා දරුවන් දරුවෝ දෙන්නේ කවුරුද ලාට දරුවෝ දෙන්නේකොත් මගින් දෙන්නේකොට කියන 4 දෙනෙකුට ඒ විදිහට ත්‍රිරෝද රථයක යන්න පුළුවන් කියන එකයි. ඉතින් මේක හරියාකාරව නීතිගත නොකිරීම නිසා මේ බොහෝ වෙලාවට 12ක් 15ක් වගේ අරගෙන යන වෙලාවවලදී පවා ත්‍රිරෝද රථ කිසිම තැකීමක් නැතුව ඒ කාර්යය කරා. ඉතින් මේ නීතිගත කරන්න එක ප්‍රධාන හේතුවක් වුණේ ඒකයි. ඉතින් මිනිසුන්ගේ ජීවිතය මුදල් නෝට්ටු වලට විතරක් ඒ වටිනාකම දෙන්න තත්ත්වයට පත්වීම තුළ මේ හානි සිද්ධ වෙච්ච වාර බොහොම වැඩි ත්‍රිරෝද රථවලින්. සමහර පාසල් දරුවන්ව ගෙනියනකොට එක ත්‍රිරෝද රථයකින් 5-6 දෙනෙක් ගෙනියනවා. තවරිද ත්‍රිවිල් එකකුනුත් ඒ වගේ ගෙනන. සමහරට එයාට එන්න බැරි වුණාම ඒ ළමයි ටිකත් අර මනුස්සයාටම දෙනවා. ඉතින් කොහොම හරි එතකොට ඒ ටිකත් අරගෙන යනවා. ඉතින් මෙහෙම මේ අර මේ රටක මේ මිනිසුන්ගේ වටිනාකම තේරුම් නොගන්න රියදුරන් මං හිතන්නේ රියදුරු සේවයට සුදුසුයි කියලා වෙලා. අපි ඒ වගේ අය පුළුවන් තරම් සමාජයෙන් රියදුරු සේවයෙන් ඈත් කරලා මේ මහත්මා රියදුරු සේවයක් තමයි අපේ රටට මේ හරිගස්සලා දෙන්න ඕන ඉදිරියේදී. කොහොම හරි මේ සමස්ත ත්‍රිරෝද රථ රියදුරු මහත්වරුන් පිළිබඳව නෙවෙයි අපි කතා කරන්නේ. මේ වැරදි කරන අය තොප්පිය හරියට විතරක් දාගන්න කියලා තමයි අපිට සභාපතිතුමා කියන්නේ. අපි කෙටි විරාමයකට ගිහිල්ලා
අපි මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාවේ සභාපතිතුමන් සමගයි අද නීති රීඩක් තුල රැඳී සිටින්නේ. දැන් සභාපතිතුමනි, දැන් සමහර අය යෝජනා කරනවා මේ ත්‍රිරෝද රථ තහනම් කරන්න ඕනේ, සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ කියලා. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. පොදු ජනතාවගේ වාහනය බවට පත් වෙලා තියෙන හදිස්සියට, ලෙඩට, දුකට යන්නට තිබෙන ත්‍රිරෝද රථය. දැන් මේ ගාස්තු පිළිබඳවත් එක එක කුකුසන්, එක එක සැකයන් නිර්මාණය වෙනවා. මේව නියාමණය වෙනවද සභාපතිතුමා? නෑ, ඇත්තටම මේ ඔය ගාස්තු පිළිබඳ ප්‍රශ්නය මේ එකපාරට වගේ මතුවලාවේ මේ මහජන පුස්තකාල ශාලාවේදී ගිය සෙනසුරාදා මම වැඩසටහනක් පැවැත්තුවා. ත්‍රිරෝද රථ සංගම 13කින් විතර නියෝජිතයන් අරගෙන 75 දෙනෙකුව මේ මහත්මා රියදුරු සේවයකට මේ පුහුණුවක් ලබා දෙන්න කියලා ඒ අයට ඒ කැමති යුනිෆෝම් එකක් දීලා අපි මාසයක කාලයක් පුහුණු කරලා ඒ අයගේ ත්‍රිරෝද රථය අඳුරගන්න ස්ටිකර් එකක් දීලා මේ අනන්‍යතාවයත් එක්ක අපිට අවශ්‍ය වෙන උන් මාර්ගය කොහොමද පාවිච්චි කරන්න කියලා වෙලා සුපරීක්ෂාකාරී වෙන්න ඉදිරියේදී. ඉතින් මොහුන්ට මගියෙක් නැග්ගෝ ගන්න හැටි, බස්ස ගන්න හැටි, වාහනය නවත්තන්න තැන් දැලා නීති රීති පිළිබඳ ඔක්කොම දිගින් දිගටම අපි කියලා දෙන වැඩසටහන්. මේ එදා ඒකට සහභාගී වෙච්ච එක් මේ ඔය ත්‍රිරෝද රථ සංගමයක මේ කෙනෙක් කිය ඔය වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා. නමුත් ඒක අපිට මේ සමස්ත ත්‍රිරෝද රථ මේ රීදුරු මහතුරුන් එක ගත්තාම ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම මේ ඔවුන්ට එහෙම මිල වැඩි කිරීමක් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි ඒ වගේ දෙයක් යෝජනා කරලත් නැහැ. අනිත් එක මේ වෙනකොට එහෙම මේ ත්‍රිරෝද රථයක මිල නිකන් මීටරයක් එහෙම මේ සම්පූර්ණයෙන්ම ගිහිල්ලා හිටිච්ච වෙලාවට මීටරේ ගාන වැඩි කරලා ඉවරෙලා ඒකට තමයි දුවන්නේ කියලා කියන தත්ත්වය ඉදිරියට අපි එහෙම ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් මේ රටේ මේ වෙනකොටත් සමහර ත්‍රිරෝද රථ රියදුරන් ඔය කියන ආකාරයට ඔය රුපියල් 1000කින් මීටරේ මේ වෙනස් කරලා හදනවා කියනවා වගේම ඔය විදිහටම තමයි මේ ත්‍රිරෝද රථ මීටර හුඟක් අය වෙනස් කරගෙන තියෙන්නේ. ත්‍රිරෝද රථ 4ක ගියොත් එකම දුර ප්‍රමාණය ගණන් 4ක් වැඩෙනවා. ඉතින් මේ தත්ත්වය අපි ත්‍රිරෝද රථ රියදුර මහත්තයත් ආරක්ෂා කරන්න ඕන. ඔහු ජීවත් වෙන්නේ මගියා නිසා මගියත් ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා මම ප්‍රමිති කාර්යාංශයකට දැනුවත් කරා ත්‍රිරෝද රථ සඳහා ප්‍රමිති සහගත මීටරයක් ලබා දෙන්න කියලා. සමහර මීටර අපි දකිනවා අර සුසන්ති කජයසිංහ මහත්මිය වගේ තමයි. ඔව් ඔව් ඒකේ යන බලපෑම. ඒවා නියාමනය කරන්න පුළුවන්ද සභාව? පුළුවන් පුළුවන්. දැන් ඒ නිසා තමයි මීටරයක් අපි මේ ප්‍රමිති සහගත මීටරයක් මේ ලබා දෙන්න කියලා මේ ප්‍රමිති කාර්යාංශයට බාර දීලා තියෙනවා. ඒ වගේම අර ඔබතුමා කියපු මේ සැරේ නීති රීති වලට අනිවාර්යෙන්ම මීටරයක් ත්‍රිරෝද රථයේ සවිකල යුතුයි කියන දේ නීතිගත වෙලා තියෙනවා. ඒ නිසා ඒ නීතියට අනුකූලව තමයි අර ප්‍රමිතිසහගත මීටරය ලබා දෙන්නේ. ඒක මොන විදිහකටවත් අපි වෙනස් කරන්න බැරි විදිහට අන්තර්ජාතික මට්ටමින් හොයලා බලලා තමයි මේ මීටරය නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන නිර්ණායක ලබන්නේ. ඒ නිර්ණායක වලට අනුකූලව ඕනම ආයතනයකට ඒක නිෂ්පාදනය කරන්න පුළුවන්. අර අපි හෙල්මට් වලටත් ඔය ගණාවේ ඔය ප්‍රමිතියම තමයි. හෙල්මට් වලට අපි බොහොම මේ අභියෝග වලට මුහුණ දීදී ප්‍රමිති කාර්යාංශයෙන් මම එල්ලීම කළා, ප්‍රමිති සහගත කරලා ඒ හෙල්මට් නීතියක් දැන් සංශෝධනය කරලා ගැසට් කරන්න සූදානම් කරලා තියෙනවා. මේ වෙනකොට යතුරුපැදි සම්මන් ඔක්කොම එකටත් කැමැති. ඉතින් ඒකෙත් අපි කරන්නේ යතුරුපැදියේ ධාවනය කරන පූජ්‍යලයාගේ ජීවිතය ආරක්ෂා කිරීම තමයි අපිට ඕනේ. ඒක ෆුල් ෆේස් ද, හාෆ් ද, කෝටර් ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒගේ ජීවිතය අපිට අවශ්‍යයි. මොකද ලංකාවේ අවුරුදු 20-34 පූජ්‍යලයා තමයි ගොඩක් මැරෙන්නේ. දැන් ත්‍රිරෝද රථ වලටත් අපි ওই නීති ගොඩක් ගේන්නේ ඒ ත්‍රිරෝද රථ රියදුරයි ඒ වගේම මගිනුයි දෙකොල්ලෝ ආරක්ෂා කරන්න. අර දකුණු පැත්තෙන් කැනපියක් එන්න ඕන අනිවාර්යයෙන් මේක උඩිසිස්සෙන්න ඕන කියන එක ත්‍රිරෝද රථයක් වේගයෙන් ගිහිලා හරවනකොට දකුණු පැත්තෙන් වීසි වෙනවා ඇතුළේ ඉන්න මගින්. ඉතින් මේක ආරක්ෂා කරන්න තමයි ඒ විදිහට ගෙනාවේ. ඒ වගේම මේගොල්ලෝ ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එක කඩනවා. කැඩුවාම ඒගොල්ලන්ට පුළුවන් ත්‍රී වීල් එක කරකවන්න එකම තැන ඒකෙදි. දැන් ඒක බැරි වෙන විදිහට අපි අදාළ ආයතනයේ නිෂ්පාදන ආයතනයේ දැනුවත් කළා. දැන් සීල් ටයිප් කළේන දැන් ඒක කඩන්න බෑ. ඒ වගේම අපි දෙපැත්තේ මේ සුක්කානමත් දික් කරලා හදලා එවන්න කියලා තියෙනවා. ඒ නිසා දැන් හරවනකොට ගිහිලා වදිනවා ඉස්සරහා. ඉතින් ඒ නිසා මේ වගේ ක්‍රම රාශියක් විතර තියෙනවා. අර සීට් එක තිබුණේ
පිටිපස්සේ ඉඳන් ඉස්සරහට පහත් වෙන විදියට දැන් ඒක ඉස්සරහා ඉඳලා පිටිපස්සට පහත් වෙන විදියට සකස් කරලා තියෙනවා. එතකොට ඉස්සරහට වීසි වෙන එක අඩු වෙනවා. ඉතින් මේ වගේ තාක්ෂණික පැත්තෙනොත් මගියා ආයේ ත්‍රිරෝසත් හිමියයි දෙන්නම ආරක්ෂා වෙන තමයි ওই දේවල් හොඳට කරලා තියෙන්නේ. ඉතින් මේ නීතිගත කරලා තියෙන්නේ ඒ වගේ දේවල් මිසක් අයහපතක් වෙන කිසි දෙයක් ඒ නීතිගත කරලා නැහැ. ඔවුන්ට අසාධාරණයක් වෙන්නේ. ඔය නිර්දේශ ඇත්තට මේ හැම නිර්දේශයක්ම ඉතාමත් ප්‍රගතිශීලී කියලා පේනවා. කියන්නේ මගියාගේ ආරක්ෂාවට ත්‍රිරෝද රථ රියදුරු මහත්මයාගේ ආරක්ෂාවට යොදා තියෙනවා කියලා. එකක් ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා සභාපතිතුමා. අර එක එක වැකි යොදා ගන්නේ දැන් ඒව හරි රසවත් වැකි තියෙනවා. දැන් අද මන් දැක්ක එකක තියෙනවා වාසියක් නැත්තම් පූසිවත් පුරුපුරු ගන්නෑ කියලා. දැන් ඕක අමුතු සාහිත්‍යයක් නිර්මාණය වෙමින් තිබ්බා. දැන් ඕක තහනම් කරොත් එහෙම පොඩි අසාධාරණයක් වගේ තියෙනවා. නෑ ඔය කියන ඇත්තටම මේ ඔබතුමා වගේම මමත් වාහනේ යනකොට ඉස්සරහ යන්නේවා කියවනවා. සමහර ඒවා මම ලියලා තියෙනවා. සමහර ඒවා ලියලා තියාගන්නවා. මොකද සමහර ඒ තරම්ම සාහිත්‍යයට බර. ඒ වගේම යමක් බොහොම සරලව කෙටියෙන් ගැඹුරු දෙයක් කියන්න සමහර තැන් උත්සාහ කළේ. බොහොම මේ අහක දාන්න ඕන කියන වගේ වැකි තියෙන්නේ ටිකයි බලනකොට. ඒකෙදි දැන් මේක ඒ තරම්ම මේ තදින් මේක මේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේක නීතිය ඇතුළත් කරලා තියෙන්නේ ඔය වැකිය වහන්න කියලා තේරුම ඇතුවනේ. මේ ත්‍රිරෝද රථයේ පිටිපස නොයෙක් නොයෙක් විදිහේ රූප දැන්වීම ඒ වගේ දේවල් එහෙම ඇතුල් කරොත් ඒකෙදි පිටිපස්සෙන් එනේ පුජ්‍යලයා ඒ දිහා බලාගෙන යනකොට මේ ත්‍රිරෝද රථයත් වැඩි උස නැති නිසා වාහනය පහත යනවා බොහොම පහසුවෙන් ඒ දිහා බලන් ප්ලේ නිසා මේ වාහන තදබද අවස්ථාවලදී යම් අනතුරුකාරී තත්ත්වයන් ආවොත් ඒවා පාලනය කර ගැනීම එකක්. ඊළඟට දෙපැ පිටිපස්සේ ත්‍රිරෝද රථයේ එන්ජිමට අවශ්‍ය වෙන සුළං ප්‍රමාණය නියමිත පරිදි එන්නේ නැහැ. ඒවා පිටිපස්සේදී වෙන කටවල් මොන හරි දෙයක් ගහලා වැහුනොත් ඉතින් ඒ එතකොට ඒ එන්ජිනේ උෂ්ණත්වයේ ඉහළ යනවා ඒ තුන. දැන් මේවා නිසා මිසක් අර වගේ පුංචි සිහින් වැකියක් මේ තදබල ලෙස දු මේ ඒකීවත් කිරීමේ අරමුණක් ඒක නෑ. අර ඊට වඩා එහා ගිය දෙයක් තමයි එකෙන් පැහැදිලි කරන්නේ. එනිසා ඔබතුමා ඒ ගැන මේ පහ මේ අපහසුපත් වෙන ඇත්තටම ඒක බොහෝ දෙනෙක් සතුටටපත් වෙන කරුණක් ඒක දැකලා. හොඳයි, අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය සිසිර කෝදාගොඩ සභාපතිතුමන්ට, මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාවේ සභාපතිතුමන්ට. ඒ වගේම අපි අවංකවම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ නිලධාරියෙක් විදිහට ඉන්නේ නැතුව ඔබතුමා ලොකු වෙහෙසක් ගන්නවා මේ සංඛ්‍යාලේඛන ඇඟ හිරිවට්ටන සුළු මාර්ග ක්‍රියානතුරුවල සංඛ්‍යාලේඛන අඩු කරන්නට, වඩාත් සුරක්ෂිත ස්ථානයක් බවට මහා මාර්ගය පත් කර දෙන්නට. ඉතින් ඔබතුමන්ට ස්තුතිවන්ත වන අතරතුරම අදට අපි නීති ටිඩක් වැඩසටහනෙන් සමුගෙන යනවා. සුපුරුදු විදිහට ලබන සතියේදීත් හමුවෙමු. මාර්ග ආරක්ෂාව ස්ථාපිත වෙන අනාගතයක් උදා වේවා.